As you know, Ranatunga a few years ago was in some strife with the Sri Lankan Cricket Board authorities, but he's come back very well after that. And the celebrations already beginning. All the मैंने में कौनसी सचिन तेंदुलकर और यार सिद्धांत डेटिया तीन दर या मैं लोग चीन में दानवात में टिकट की ले क्या बने वह आधा हंडरनवान में गोल्ड ऑफ टिकट वह क्रिकेट निशा ही दानवात है मैं मुझे वार्तमानी मुदाल निशा क्रिकेट गहन खट्टे इन्ना वो न तरह मुन्ना इमा ताते हरी में खाना गाट दाय का इमा वीडियो का निर्माण ही नहीं दो सिटी ना धन्यवाद मैं क्रिकेट की रखिया की पर दिल की जाने बहुत धन्यवाद कराने That's a guess. That's nicely timed for Ponting. लोग के धन्यवाद में क्रिकेट की रखिया नाते रे मूलतः ना मैं इन्ने सचिन तेंदुलकर ओके संपूर्ण वाक्य में अमेरिकन डॉलर मिलियन है एकसी है तैवक ඔහුට දීපල පමණක් ඉන්දියානු රුපියල් කෝටි 520ක තිබෙනවා. ඔහු මෙතරම් ධනවතෙකු වුණේ ක්‍රිකට් වලින්ම නොවේ. Pepsi, Luminous, BMW, Adidas, Canon, Philips සහ බ්‍රිටනියා වැනි වෙළඳ දැන්වීම් ගණනාවකින් ඔහුට මුදල් ලැබෙනවා. මෙයට සීමාවක් නැහැ. අනාගතයේදී ඔහුට තව තවත් මුදල් ලැබේවි. ඔපට ජය වේවා සචින් දැක්ක දේට නම් අනුව මම නම් හිතුවේ ලෝකේ ධනවත්ම ක්‍රීඩකයා MS ධෝනි වෙන්ට ඇත් කියලා ඒකට හේතුව ඉතින් එයාට ඉන්න ප්‍රේක්ෂකයන් සංඛ්‍යාව තමයි අති විශාල ප්‍රේක්ෂකයන් සංඛ්‍යාවක් ඔහුට ඉන්නවා ධෝනි තමයි ලෝකේ ඉන්න දෙවනියට ධනවත් ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්නේ ඔහුගේ සම්පූර්ණ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 111ක් धोनी क्रीडा करना आईपीएल कल्याण तमाय चेन्नई सुपर किंग किया ने ऐनु ओ वासेरकटे कोटी पहलवा कुपयन हुआ ओहोटे द सचिन तेंदुलकर हा समान हुआ विलंद दानी वरी मुदल लगे ना ये यात्रा रीबुक टीवीएस मोटर्स रेड बस लायर्स गो डैडी कॉलगेट ओरियन सा स्नीकर्स वैन समागम तीबे ना ओबट ලෝක ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනියට වැඩියෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී සතක ලබා තිබෙන ක්‍රිකට් ක්‍රීඩකයා තමයි විරාට් කොහලි. ඔහු මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සතක 70ක් ලබා තිබෙනවා. ඔහු දෙවැනි වන්නේ සචින් තෙන්දුල්කරට පමණයි. විරාට් සචින්ව අභිබවා යාම සඳහා තවත් සතක 30ක් ලබා ගත යුතුයි. ලෙහෙසි දෙයක් නෙවෙයි. නමුත් කෝලි කවදා හරි ලොව ධනවත් ක්‍රීඩකයා වීමේ අවස්ථාව ඔහුට තිබෙනවා. දැනට ඔහු සිටින්නේ ලොව තුන්වැනියට ධනවත් ක්‍රිකට් ක්‍රීඩකයා විදිහටයි. ඔහුගේ දැනට තිබෙන වත්කම अमेरिकानु डॉलर मिलियन 92ක් ඔහුටත් වෙළඳ දැන්වීම් වලින් මුදල් ගොඩක් ලැබෙනවා ඔබ දන්නවද විරාට් තමයි IPO වලින් වැඩියෙන්ම මුදල් ලබන ක්‍රීඩකයා ජය ශ්‍රී කෝලි මේ ඉන්නේ රිකී පොන්ටින් එයා තමයි ඔස්ට්‍රේලියාවේ බිහි වෙච්ච සාර්ථකම නායකයා ඔහු ලෝක කුසලාන දෙකක් දිනා ගැනීම සඳහා නායකත්වයේ ලබා දුන් විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඔහු තමයි ලෝකයේ සිටින හතරවැනියට ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්නේ. ඔහුගේ මුළු වත්කම ඇමරිකන් ඩොලර් මිලියන 70ක්. ඔහුටද Adidas සහ Pure Milk යැනි සමාගම් වලින් විශාල මුදල් කන්දරාවක් ලැබෙනවා. ජය ශ්‍රී රිකි. මෙන්න ඉන්න තවත් සම්පතක් බ්‍රෑන් ලාරා කිව්වම අපිට මතක් වෙන්නේ වේගයෙන් පන්දුවට පහර දෙන ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඔහු තමයි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ නොදැවි ලකුණු 400ක් ලබාගත් ක්‍රිකට් ක්‍රීඩකයා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ ඉනිමකදී ක්‍රීඩකයෙකු ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව තමයි මේ ලකුණු 400
මේ නිසාම තමයි ඔහු ලෝව සිටින පස්වෙනියට ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වෙන්නේ. ඔහුගේ වත්කම වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන් 60ක්. බ්‍රෑන් ලාර තමයි ඉන්දියානු ටය සමාගමේ නියෝජිතයා වෙන්නේ. MRF කියන සමාගමේ නියෝජිතයා වෙන්නේ ඔහු. ඔහුට තවත් සමාගම් ගණනාවකින් මුදල් ලැබෙනවා. ඔබටද ජයශ්‍රී ලාරා. මෙන්න මේ චාට් එකේ ලෝකෙ සිටින ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයන් 10 දෙනා ගැන විස්තරයක් තිබෙනවා. බලන්නකෝ. එහි 6 වැනියට ධනවත් වෙන්නේ ෂේන් වෝන්, 7 වැනියට ජැක් කලිස්, 8 වැනියට වේන්ජ සෙවක්, 9 වැනියට යුවරාජ් සිං සහ 10 වැනියට ෂේන් වොට්සන් සිටිනවා. ඉදිරියේදී මෙම තොරතුරු වෙනස් විය හැකියි. මෙන් මෙයා තමයි ශ්‍රී ලංකාවෙන් බිහි වෙච්ච ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා. ඒ කවුරුවත් නෙමෙයි. කුමාර සංගක්කාර. මම හිතන විදිහට සංගක්කාර තරම් ශ්‍රී ලංකාවට ක්‍රිකට් නිසා කීර්තියක් ලබා දුන්න වෙන ක්‍රීඩකෙක් නැති තරම්. ඔහු ඉතාමත් විශිෂ්ටම ක්‍රිකට් ක්‍රීඩකයෙක් ලෝක තලයේ සිටින. ඒ නිසාම තමයි ඔහු ශ්‍රී ලංකාවේ සිටින ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා වුණේ. ඔබ දන්නවද ඔහුගේ වටිනාකම ඩොලර් මිලියන 21ක්. අතිවිශිෂ්ටයි නේද? ශ්‍රී ලංකාවේ සිටින දෙවනියට ධනවත්ම ක්‍රිකට් ක්‍රීඩකයා තමයි සනත් ජයසූරිය. ඔහුගේ වත්කම වෙනවා ඩොලර් මිලියන 20ක්. ඊට පස්ව සිටින මහේල ජයවර්ධන ඔහුගේ වත්කම මිලියන 6යි, අර්ජුන රණතුංග මිලියන 5ක් ලෙස සඳහන් වෙලා තිබෙනවා. මෙන්න මේ අවස්ථාව නැවත බලන්නකෝ. මේක තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අමරණීයම අවස්ථාව. මෙම ජයග්‍රහණය නොකළා නම් ශ්‍රී ලංකාව කියන නම මිනිසුන් දන්නේ නැහැ ලෝකෙ තියෙනවද කියලා රටක්. ස්තුති අර්ජුන අයියේ, සනත් අයියේ, අරවින්ද අයියේ. අපි හරි ආඩම්බරකාර රටක්. අපි දිනලා ඉවරයි. ස්තුති නරඹුවාට.